ඔබට දියවැඩියාව තිබෙන බවට පළමු වරට හඳුනාගත්තා නම් ඔබ දියවැඩියා රෝගියකු ලෙස දැනගත්තේ කවතාද ඔබ විශ්වාස කරනවාද ඔබ තිය ඩියයා රෝගෙකු ලෙස සිතීම ප්‍රහෙලිකාවක්ත කෙසේ වෙතාත් තෝන් ඔබව දියවැඩියා රෝගෙකු ලෙස නම් කළේ, ඔබට දියවැඩියාව තිබෙන බවට සැකයක් නිසා හෝ ෘතිරගත සීනිිමට්ටෙමේ සුළු වැටිවීමත් නිසා වෙන්න ඇති. බ ය වැඩියාව රෝගී තිබෙන බැවට, රෝගය විනිශ්ය කිරීමට පෙර අවරුදු ගණනාවක සිට දයවැඩියාවට හේතුවන තත්ත්වයන් තිබෙන්නට ඇති. උදාහනුල් ලෙසද්ධි බර අවශ්‍ය ප්‍රමාණයට වඩාආහර ගැනීම අධික මත් පැම්භාවිතය යනාධිය. කෙසේ වෙතත් ඔබට ඒ ගැන පසු තවීමෙන් පලක් නෙත. දියවැඩියයා රෝගය ගැන තනාත්මක ආකල්පා සිතීම වර්ධනෙක් කරගත යුතුය. ලොකස්වභාවේද ඒවේ කෙසේ වෙතන් මම හිතනවා ඔබ දියවැඩයා රෝගය සම්බන්ධ විසේ සංඥ වෛද්‍යවරයකු හමුවීමට රෝහලට යායුතු බව. ඒ ඔබගේ ජීවිතයට වැදගත්වේ වැදගත්වනුවේ ඔබට තියවැඩියා රෝගය ඇත්තටම තිබේද නැත්නම් එසේ නොවේද යන්නය තවද ඔබට තියවැඩියාරෝගය තිබේ නම් ිය වැඩියා රෝගය නිසායි ඇතිවන විත වූ වතුරුවාබාද තිබේද යන්න සහ තවදුරටත් ඒවා උත්සන්නවේද යන්න දැන ගැනීමටයි මම සිතන්නේ ඔබ මෙම රෝගය සම්බන්ධයෙන් ටිකෙන්ටික ධනත්නක ලෙස සිතියයුතු බවය.